මේ අවස්ථාවට සහභාගී වෙන්නට පැමිණලා ඉන්න විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මොකද අපි මේ වැඩසටහන දැන් සති කිහිපයකට ඉස්සලා ආරම්භ කළේ මහජන කතිකාවක් ආරම්භ කරන වැඩපිළිවෙලක් හැටියට මේ සඳහා නායකතුමාගේ අදහසක් තිබුණා විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගන්න ඕනේ අපි මේ ඇතිකරන වැඩපිළිවෙල වල සාර්ථක කරගන්න ඒ හැමදෙනාගේම අදහස් සුදහස් ලබා ගත යුතුයි කියලා පෞගේ කාලේ තමුන්වහන්සේලා දකින්න ඇති අරගලේ යදිච්ච පිරිසහ සිවිල් සංවිධාන සිවිල් ව්‍යාපාර බොහෝමයක් විද්වත් සංවිධාන මේ හැමෝම කියපු ලොකුම චෝදනාවක් තිබුණා ඒ චෝදනාව තමයි පුරවැසියා සහ විවස්ථාදායකයේ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාවයේ බිඳ වැටලා තිබෙනවායි කියලා ඒ කිව්වේ පාර්ලිමේන්තුවේ නැත්තම් විවස්ථාදායක සභාවේ කෙරෙන කටයුතු ඒ වගේ පුරවැසියාගේ අදහසට අනුව ඉෂ්ට වෙන්නේ නැහැ මේ නිසා ලොකු පරතරයක් ඒ අතර තිබෙනවා පුරවැසියා කල්පනා කරන දේ අදහස් කරන දේ නිසි නියෝජනයක් විවස්ථාදායක තුල ක්‍රියාත්මක නොවනවායි කියලා ලොකු චෝදනාවක් තිබුණා ඒ නිසා අරගලය සහ සිවිල් ව්‍යාපාර බොහෝමයක් කරපු දෙයක් මතු කරපු කාරණාවක් තමයි මේ අදහස යම් ආකාරයක සමාජගත කරන්න විවස්ථාදායක සභාව සඳහා ගෙනියන්න පුළුවන් මැද ආයතනයක් ඇති වෙන්න ඕන කියලා ඒක නිල වශයෙන් කොහොමද ආරම්භ කරන්න කියන එක තවදුරටත් සාකච්ඡා කරන්න තිබෙනවා අදහස් විමසන්න තිබෙනවා නමුත් විපක්ෂ නායකතුමා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා කල්පනා කරා මේ මැද තියෙන පරතරය අඩු කරන්න නම් අපි අලුත් වැඩසටහනක් ඒ වගේම අලුත් වැඩපිළිවෙලක් ඇති කරන්න ඕන කියලා ඒ අනුව තමයි මේ මහජන සභාව කියන එක ආරම්භ කළේ අපිට අහන්නට ලැබෙනවා වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේ තරම් ආර්ථික සමාජීය දේශපාලනික විනාශයකට රට ලක් වී තිබෙන මොහොතක අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් එතුමා ඉදිරිපත් කරනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්ක්‍රීමේ ක්‍රියාදාමයට මන්ත්‍රීවරුන්ට ලබා දුන්නු පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරියටත් මාස කිහිපයක් ක්‍රියාත්මක කරන්නයි කියන යෝජනාව අපේ අතට ඒ කැබිනට් පත්‍රිකාව එහි පිටපත දැන් ලැබිලා තිබෙනවා දැන් මොකද මේ පත්‍රිකාවෙන් කියන්නේ මේ පත්‍රිකාවෙන් කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියට ඒකට බාධාවකින් තොරව සහභාගී වීම සඳහා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් දුන්නලු පත්‍රිකාවෙන් කියනවා දැන් මේ පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරන්නට අග්‍රාමාත්‍ය කාර්යාලයට අවසරය ලබා දෙන්නේ ඒ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කිරීමේ ක්‍රියාවලිය මේ වගේ අක්‍රමිකතාවයන් සිදු වෙලා තිබෙනවා. ඒ අක්‍රමිකතාවේ සිදු වුණා පමණක් නෙමෙයි. ඒක තවදුරටත් දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් උවට අග්‍රාමාත්‍යවරයා යෝජනා කරනවා. මන්ත්‍රීවරුන් 5 දෙනෙක් වෙනුවෙන්. තෙල් පහසුකම් ලබා දෙන්නයි, රීදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නයි. එතකොට මේ රටේ කාන්තා පරපුර දරු පරපුර අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොතක් ළමා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා යුනිසෙෆ් වාර්තා අනුව අපි ඉතාමත්ම භයංකාර තත්ත්වයකට ප්‍රවේශ වෙනවා දරුවන්ගේ සහ මවුරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය ඉහළ යනකොට දරුවන්ට පෝෂණය ලබා දෙනවා වෙනුවට මව්වරුන්ට අර කප්පාදු කරපු පෝෂණ සලාකය ලබා දෙනව වෙනුවට මේ අය කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ පත්කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සපයපු මන්ත්‍රීවරුන්ට ඉදිරියට තෙල් ටිකයි රියදුරන් ටිකයි ප්‍රවාහන පහසුකම් ටිකයි ලබා දෙන්නේ කියලා එන්න වර්තමාන අගමැතිවරයා යෝජනා කරනවා ඒ අතරතුර අපිට කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවකට
මැතියමති තනතුරු ගන්න එන්නලු අපිට ආරංචි විදිහට ඇමතිවරු විශාල ප්‍රමාණයක් පත් කරන්නට යනවා මේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රමවේදයේ වෙනසක් නෙමෙයි සිස්ටම් චේන්ජ් එකක් නෙමෙයි මේ තිබුණු ජරා ජීර්ණ වුණු සිස්ටම් එක තව දුරටත් ව්‍යාප්ත කිරීම තව දුරටත් පුළුල් කිරීම එතකොට අපි සූදානම් නැහැ මැති ඇමති වරදාන වරප්‍රසාද අරගෙන ජනතාවගේ කරපිට බදුබර පටවන්න හැම ඇමතිවරයෙක්ම නඩත්තු කරන්නට යන මුදල පාවිච්චි කරන්න පුළුවන් මේ රටේ දරුවෝ ජීවත් කරවන්න අම්මල ජීවත් කරවන්න කාන්තා පරපුර සුරකින්න අපි හැමෝම දන්නවා ශරීර ස්කන්ධ දර්ශකය බොඩි මාස් ඉන්ඩෙක්ස් එක තමයි ප්‍රධානතම මන්ද පෝෂණ මැනීමේ ක්‍රමවේදයේ මවුරුන්ට අපිට අහන්නට ලැබෙනවා එන්න එන්නම මේ තත්ත්වය පහළ වැටෙනවා රක්ත හීනතාවයේ නීරක්තිය අඩුබර දරුවන් ෂය වීම කුරු වීම මිටි වීම මේ අනාදී මන්ද පෝෂණ දර්ශකයන් වර්තමාන තත්ත්වය තුල ඉහළ යනවා අහස උසට බඩු මිල ගිහින් නමුත් මේ සීලු දේ සිදු වුණත් කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව අගමැතිවරයා කැබිනට් එකට පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා අර ජනාධිපති පත් කරන්නට පහසුකම් සපයපු මන්ත්‍රීවරුගේ පහසුකම් තවදුරටත් දීර්ඝ කරන්නේ කියලා. එහෙම කිය කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්නලු. අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගයත් සමගි ජන සංධානයත් පාර්ලිමේන්තු ඉන්න ප්‍රගතිශීලී කණ්ඩායම් සියල්ලක්ම මේ මැති ඇමති වරදාන වරප්‍රසාද ලබා ගැනීමේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒක අපි සම්පූර්ණයෙන්ම කීතු කීතු වලට ඉරලා කුණු බක්කියට වීසි කරනවා. හැබැයි රට ගොඩනගන ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලකට අපි පාර්ලිමේන්තුවේ තිබෙන කමිටු හරහා ඒ පාර්ලිමේන්තු කමිටු වල බලය උපයෝගී කරගෙන සාධනීය සහයෝගයක් සක්‍රීය සහයෝගයක් වැදගත් අගයක් එකතු කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා රට ගොඩ ගන්නවයි කියලා රට ගොඩ දානවයි කියලා අපි සූදානම් නැහැ ඇමති පුටු මාරු වලට ඇමති සූදු වලට එහෙමත් නැත්නම් ඇමති වෙන්දේසි වලට සහභාගී වෙන්න අද ඇත්තටම මන්ත්‍රී වෙන්දේසියක් තියෙනවා ඒ මන්ත්‍රීවරුන්ව දඩයම් කරනවා කොහොම හරි ඇමති තනතුරු බාර අරගෙන වරදාන වරප්‍රසාද භුක්ති විඳගෙන දේශපාලන ගේම් එකක නියලෙන මේ අද යන දේශපාලන ගේම් එකක් පක්ෂ කඩන ගේම් එකක් බලය තර කරගන්න ගේම් එකක් රට ගොඩනගන ගේම් එකක් නෙවෙයි අම්මා වරුන් රකින්න ගේම් එකක් නෙවෙයි දරුවෝ රකින්න ගේම් එකක් නෙවෙයි මේ හැමදේම කරන්නේ තමන්ගේ බල පරාක්‍රමය ව්‍යාප්ත කරගන්න බොහොම පැහැදිලිව කියන්නට ඕන අපි මේ දේශපාලන වෙන්දේසියට දේශපාලන සූදුවට අපි සූදානම් නැහැ මේ දේශපාලන දඩයම වහන් අතර කරන්න මේ මන්ත්‍රීවරුන්ව මුදලට වරදානවලට වරප්‍රසාදවලට බා ගැනීම සම්බන්ධ කර ගැනීම වහන් අතර කරන්න මේක නෙවෙයි රටේ ඉල්ලුම සහ බලාපොරොත්තුව රටේ බලාපොරොත්තුව මේ රටේ සමස්ත ජනතාවගේ ජන ජීවිතයේ සුඛිත මුදිත කරවීමයි කාන්තා පරපුර කියන්නේ 152 කට ආසන්න කොට්ටාසයක් අදටත් කාන්තාවන්ට හිමි වෙන්නේ කිනිහිලිකා කුඩම්මගේ සැලකිල්ල නිවසේ වෙන්න පුළුවන් වැඩබිමේ වෙන්න පුළුවන් නිවසේ සිට වැඩබිමට යන අවස්ථාවේ වෙන්න පුළුවන් වැඩබිමේ සිට නිවසට ආපහු පැමිණීමේදී වෙන්න පුළුවන් මේ හැම අවස්ථාවකදීම කාන්තාව හිංසනයට පීඩණයට අසහනයට දුෂ්කරතාවයට ලක් වෙන තත්ත්වයක් තමයි අපේ රටේ තිබෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම අද ජාතික සභාවේ කාන්තා පාර්ශ්වයේ ප්‍රශ්න සාකච්ඡාවට භාජනය කරන මේ මොහොතේ
මේ රටේ බහුතරය වන කාන්තා පරපුරට පණිවිඩ දෙන්න කැමති මොනම හේතුවකටවත් ඇමරිකාවේ ජනාධිපතිකම දෙනවයි කිව්වත් එංගලන්තයේ අගමැතිකම දෙනවයි කිව්වත් සක්විති රජකම දෙනවයි කිව්වත් අපි කාන්තාවන් පාවල දෙන්නේ නැහැ දරු පරපුර පාවල දෙන්නේ නැහැ මේ රටේ පුරවැසියන් පාවල දෙන්නේ නැහැ අපි සුදුසු තීන්දුව විනිවිද භාවයෙන් යුක්තව ජනතාවගේ පැත්තෙන් හිටගෙන ඒ තීන්දුව තීරණ වලට එළවෙනවා කියන එක මම මේ වස්සාවේ ප්‍රකාශ කරන්න කැමතියි।